දුරජාන් සමදක් නොව එන මේ පින හැම වෙලාවිදීම විඳන ගමන් නැවත මේ අඩුවෙන ටිකට තවටික් පුළල පුළුවන් විදියටට රැස්කරගන්න බුද්ධශාසනය තමයිකට හොඳම කාලය භාගතුන් වහස ජියෝමානෝ වැඩඉන්න කොට දවසක් බුදුරජාණන් වහන්සේගේ බඩපුරෝල දැම්මා වාතය පෙරල්ලා වැඩඇතුළි බඩපුරෝල දාාපු ගති යඇති ව. ද රොල ද න ස දස දසමමා අරයිතති න්නත් බෑ. බුදුරජාණන් වහන්සරත්ති අපහසතාවේ හෙම්ම ශරීරයට තිබුණ. බුදු හාමුදුර කලබෙන සක්නෑ සියලු දුක්වේදනා ශරීරයට දැනුණ කොනිත්තනකට දැනුුණ කකුල ගලකවදිනකට දැනුනා. දේවදත්තක ගල්පෙර ලල්ලි අර ගැලවිලාපු ගල්පතුර වැදනකොට දැනුන ඕයි කිවෙනේ. සියල දැනි බුදුරජාණන් වහන්සලට තියෙනවා. සියලු දැනීම හතන් වහන්සට තියෙනවා ඌයි කියන්නෙනෑ හොඳයි කියන්නේෙනෑ ඕයි කිය හොද ගනි බදුරජාණ වහන්සේට මේ අසනපේ තේරෙනෝ මේ බඩපුරොල දාළ කෙළල තේරෙනවා. මේක වැඩිපුර දැෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ළඟම ඉන්නගෙනා. හැම ඉරියව්වක්ම හරිින්ම පරිස්සමට බලාගත්ත. හැම ඉරියව්වකදදිම හරිම පරිස්්සමට ආනන් හාදුු බදු හාදුරුවන් බලාගත්ත නිවන පරක්කුණේ ඒකයි බුදු හාමුදුරෝන් බලාගන්න වැඩියෙන් මහන්සි වුණ. නිවන්දකින් අඩුවෙන් මහන්සේන. අපි වගේ තමයි දරුව බලාගන්න ගෙවල්දුරුවල් බලාගන්න යානවාහන බලාගන්න ඉඩකඩම් බලාගන්න වැඩියෙන් මහන්සේනවා. නිවන්දකින් අඩුවෙන් මහන්සේනවා.ඉතිං බුදුරජාණන් වහසේ ගැෙන හොඳ සෝදිසියෙන් ආනන්ද හමුතුරු නිතරම. පොඩි වෙනසත් තිබුනත් වැඩියෝනන මූුණේ නිකං අර ලාවට මතුවෙන හිනා ඉර. අපි වගේ නාාව නැනේ බදු හාමුදුරුවන්ගේ හිනාාව විශේෂ හිනාවක්නේ ඒ අපිට පිටුව ගන්න බෑ. බුදු කෙනෙක්ගේ හිනාවේක බුද්ධත්වත් එක්කම උන්න්නහන්සට ලැබෙන පුුදු මාකාර මිහිරි හිනාවක් ඒක තියන්නේ නිකං හිනා ඉරක් විතරයි ඒ හැර වෙන වචනයක් අපිට එකට කියන්න නැහැ කියන්න නෑ හිනා ඉරක් බුදු හාදුරුවන්ගේ මෝනේ තියෙන්නේ. අපි වගේ න ඒ හිනා ඉර ගැනත් ආනන්ද හාමුදුරුව විමසිල්ලෙන්නේ. ඒ හිනා ඉර පහල වෙන්නෙත් මොනහර ශේෂි දකට ඒත් හැම වෙලාමේ හිනා වෙලාවගේ තමා ප්‍රසන්නයි බුදුහාම්තුර. පසන්න හි හිතේ ප්‍රසන්න භාවේ නැති වෙනකට මූනින්ඒක පේනවා. හිතේ ප්‍රසන්න භාවය නැති වෙනකට මූනින්ඒ පේනෝ බදු හාමුදුරුවන්ගේ හිතේ අප්‍රසන්න භාවය නෑ. ප්‍රසන්න භාවයක ළමුතුල්ල ගනීමකුත් නෑ ප්‍රසන්න අප ප්‍රසන්න කියන දෙ පැත්තට නැති මධ්‍යස්ථ තැනකතමා බුදු හිත පේට දෙෙවුණේ. එනිසන් නිතරම හිනාඉර. ශේෂයෙන් පහල වෙන ලා න න්දරු දකින. දකට හන යිස් වාමේයේන හිනාවනේ ආන එතකොට හර දැනගන්න මොකද හිනාවනේ ුදු කෙනනෙක් නිිකං හිනාා වෙන්නේ. ඉතින් උදරේ අමාරුවම උදරේ පිපුුම් ගතතිය දවස පුරාවටම තිබුණ හින්දා ආනද හාමුදුරු භාගතුන හසිං හ ස්වාමේන කට ැඳ ටිකක් බිවුවොත් නරකද. සමරෂදීය කැඳ තියෙනවන්නේ ස්වාමිනයව බඩ පුරෝධාපු ගතිය නැතිවෙන්න කැඳ ටික වැ දුව රක ෙ. හොඳයි යානන්ද එහෙම පුළුවන්නන් ඉතින් කමක් නෑ හොඳයි ආනන්දගෙවා භාගතුන් හන්සේ පාත්‍රය යානන්ද හාමුදුරුව අත්ත අරගණය රජගානුවර වෙද මහත්තයක් ගෙදරට ගිය. බුදදුපාණන් වහන්සගේ පාත්‍රයේ අරගෙන යනකොට දෙවී බඹුන් පවා බලනො බුද්ධ පාත්‍රයේ අදටත් එහෙමන බුද්ද් පාත්‍රය තැන් පත්ර තිීනතැනට අදටත් දෙව බුන් පවාදදි. රල න ැන ට වියෝ ්‍රහ්මයෝ මනිස්සවා ගේ ම වන්දි නෝ. මිනිස්ස ර යට වන්දි න නමේට ගේට ඇහුවට පසේ දෙවිය දි න. ්‍රහ්මයෝ දි න ිනිසුත් එක් දෙවියන්ට ්‍රහමේට ර . මිනි ර න ත වැඩ චෛත මලුවට ට පස්සේ. මිනිස් ප ට න ඩ චෛතති ල ට ට ප සේ ට ිනිසන් ගේ කාර හැම ැන කැමර. ද දර ක ද ක. ෙල්පි හනම හැර මනිස්සුත්ෙක් ද හි ිනිස්ුත්ෙක් ෙල්ි හන හැ. වෙන්නද එච්රට ෆොටෝල් ැබ්බේ වෙලා නමේට ගේට ඇහුවන්ට පස්සේ දෙවියෝ ්‍රක්මයෝ වඳදිනවා දටත් බුද්ධ පාත්‍රයයේ තියන තැනට. මිනිස්සු වගේම. පින්ගොතුනුත් හෙම ෙන්ටන ඒේ ගේ උපදින සෑම ජීවිතයක දීම බෞද්ධත්වේම උපදදින්ටඕන. ෞදධත්වෙන් පදින හැම ජීවිතයකදම මේ බිමේතියෙන් අටමස්ථාන ටිකට අන්ටුවන. අවුරුද්ධකට සරයයක්කා. එවට වැඳ කියාගත්ත කියලා පවුනය නරකක්නෑ හොඳයි. දින අදදින පාසා බීච්චන්න පුළුවන් අවුරුද්ධට සරයා කටමස්ථාන යන්න බැරිදනේද. හැම සතියකට මක්‍රිට් ගන්න යන්න පුළුවන් සතීරණ වාඩුදවද දෙකට අවරුද්ධද සරයා කටමස්ථාන යන්න ැරිද පුළුවන්න්නේ. නිසාබදු මුදුරුවන්ගේ පාත්‍ර අත ටරන් ආනන්ද හාමුදුරුව වඩින කොට දෙවියන්ගේ බ්‍රක්්මයින්ගේ පවාඇ සැරනෝ. කොහෙද මේ බුද්ධ පාත්‍ර අතරං වඩින ගෙල. අර වෙද ගෙදරට ගියා යනකොට වෙදහාමින ඉන්න මහත්තයන. වෙද මහන්තයනෑ වැඩකටේලියට ගේල්ල. ආනන්ද මහරාතන් වහන්සේ ගේස්රා ඉන්නෝ වෙද මිනේ දැක්ක කර කර හිටපු වැඩේ න අතර කලා. නතර ළවා සඩ ඇැවිල්ලා විග විගහට ඈත තියාම වන්දනා කරගන ආනන්ද හාමුදුර හරගියා. කිය ලැහවා ස්වාමිණී මේ වෙලාවෙ කවදසනය පෙන් ඉන්නේ අරබලන දැනුවත් බාවේ මේ වෙලාවෙ පිණ්ඩ පාති වඩින්නේ කෞදසනය පෙන් ඉන්නේ හොඳට බැලුවවා බුද්ධ පාත්‍රයේ තියෙනවා ආනන්ද හාමුදුරංග යත්තිේ ඒ වෙදාමිනයට බුද්ධපාත්‍රය මතකයි බුද්ධපාත්‍රයේ මතකයි බද ා න් දුරන් ත නගත්ත භාගතු ව හන්සේ සන පෙල. අසන පලා බඩපුරෝධාපු ලිඩේ කිය දන ගත්තා වෙද මහත්ත්‍යයට උදවරන පුරද්ධ නිසාවෙන් ඇයි කල්පනනාල කොච්ච ද ම සාතර ටික රි දැනං ඉන්න එක. අද බුදු හාමුදුරුවන්ට ිහේික හදලම ැදටික පිහල මමන යවන්න ඕන කියලා ඇය හරික්මනට අඩු කොද්ඩ මටික සූදානන් කල ැ ටික් ි. කැදරිිකක් කියවවා. දටික ල වාජනයක දාග ැවිල් නන්ද හාම්දුරුවන්ගේ පාත්‍රයට වත්ලා වත් කරල කියනවා. ස්වාමීනීමේ කැන්ද ඉතාම මිහිරීව හදලතියෙන්නේ. බුදු හාමුදුරුවණි බොන්නේ. බදදු හාම්දුරුව වලදන්නේ බදු හාමුදුරුව වලදන්න ඒක් බුදුහාහන්ට වලදන්න දෙන විදිහ කොහොමද පරණ මිනිස්සු. කෙල් ගෙඩියේද පැත්ත හැපවනේ පරණ මිනිස්සු. බොදු හාම්දුරුවන්ට වලඳන්න දෙනකට බුදු හාම්දුරන්ට වලදන්න දෙන මටි පිලිමට ව තර දන්න. ඉතින් බරුණන තින්දවියන්ට දෙන්න යනකොට දෙන්නෙම කෝජ මානව වදන හැන එතනන්තිනේ ගල්පිළමේ මැටිපිලිීමේ බොල් පිේනි ඒකට හරියට දෙනවන බුදු හාමුදුරන්ට ඊට වඩා කැපවීමෙන් කර ඕන. එන්න පරනාම්ම කෙල් ගෙිය දෙපැත්ත කැපපුවා බුදු හාමුදුරන්ට දෙනකොට ගස්ුලබු කෑල ඉල්ලපිටින් තිිබෙනන ගස්ලබ කැල ල්ලපිටින් දෙබන ගස්ලබු කෑල්ල යටට පොත්ත ඇරිය බදු හාමුදුරන්ට දෙනකොට. දකරන්න ල්ගඩිය ලි හල තියන ස්සර ලිගහ. ඉස්සර හල්ගඩිය ලිගහල තිබෙනෑ ගේේල්ගඩිය පපත්ත පල තිබ බාගතුන් වහන්සේ වලදන්නන වනන් විතරක් ලෙි ගච්චාය කත්තරීති. එතකට බද හන්දරන්ගේ බුද්ධ පාතරයට මේ කැදටික වත් කරලා ඇයකනො ස්වාීනී කැඳ පාත්‍රයේ විතරක් යවන්න නම් බෑමට හිත දෙන්න ඒකට ගේ ඇතල තින මුණහරයක් ම දානට දෙන්නන් කියල එක්මට බලන්න ශ්‍රද්ධාව මිනිස්සන්ගේ ශ්‍රද්ධාව පෙන්තුන. ජානවලින් එ හාට යන්න යන්න ඒ වටිනා ගුණාන්ගේ නැතිවෙලයානො. ස්්‍රද්ධාව ගොඩාක් අයිලඟදැ. ස්්‍රද්ධාවනෑ කරන්නං වාලෙ ගොඩාක් තේවල් කරන්නේ. පේන්න රටට ලෝකෙට කරන්න වාලේ ගොඩක්දේ ශ්‍රද්ධාව වඩුවයි නමුත් එහමනෙේ ඉස්සර මිනිසු බුදු හාමුදුරුවන් විලාසිතාවක් කරගත්න හැනි. මිනිස්සු බුදු පිළිමේ ශලේමේදා අදතියන්නේ අත්තට බුදුන් වදිින හැගීමෙන්ද. තම මේ බුදු පිළිේදිහාබල තවනුසේටහිතේ ්‍රද්ධ ති ව කිය ගීමද එතකොට මේ අම්ම පුදුම ශ්‍රද්ධාවන්තයි එනිසා ඇගේ ්‍රද්ධාව අවංකස් ්‍රද්ධාව බොරු විච්චූරණයේ ශ්‍රද්ධාව ඇතුළි තිබන්නේ අවංක ්‍රද්ධාව එෙනිසා කිව ස්වාමේනි වැඩයින්න ඉක්මට මම තවමනු හරිධානයට කළමනාටිකක් කරන්නන්නන් කියලා ගේ හරිියත් තිබුුණ අත්තට හුණ දේවාටිකක් සූදානන් කරලා. එහෙෙන්ම මානන්ධහාන්ට පූජ කලා අනන්දහාමුදුදුවෝ කැඳප පාත්‍රය අරගන හිෙලබාගතු හන්සේයටට වළද. බඩේ පිපිලතිබිච්ච ගතය හොඳ වුණ බඩපුරෝධාපු ගතිය බුදුරජාන් වහන්සකි සුවෝ වුණා. අර වෙදාමිනේ පුදදුම පින්කමක් කරගත්තේ. ඇගේ ජීවිතය කරපු අනෙක් හැම පින්කමක්ම මේ පින්කමට යට වුණ. ජවිත තවප පින්කංය කරලතිබනයි සෑම පින්කමක්ම බුදුහාමුදුර වෙනුවෙන් මේ කැඳ හදපු පින්කමට යටවුනාා ඒ සියලු පින්කම් මේ පින්කම ඇතුලේ මේකතමා ්‍ර්බලව හිතේ නැගිලායිටිය. ප්‍රබ්බලව නැගිලායිටිය.ඒ ප්‍රබලව නැගිලා හිටපු පිංකම කොච්චර ප්‍රබල වනාද කියනම් පනයදදිිත්මතක් වුණ. පනටිකැගෙන් ද්ධීතයායගේ කල්පනාවට ආවේ අනේදේ හාමුදුරනේ බුදු හාමුදුරුවන්ට මම කැඳ පූජා කලානේද කියලා. ඒ ප්‍රබල පිංකමක් හින්දායට හැම්ම දවසකදිම ඒ පිංකම හිතට සත්තුටට උපද වගන්න මතක් කරගත්තෑයි. පින්කං අතෑරලදා නිපා කරලා. පින්කන් අතරදානපා දේරුවට එකක්මතක් කරන්න මධ්‍යානටයට කක්මතක් කරන්න ඉර බැගයන වෙලාට එකක්මතක් කරන්න බදියන වෙලාට ක්මතක්. දවස රගත් නැත්නම් ඒ දවස කරපයෝක් මත කරගන්න ඊයේ දවස කරගත්ත ඒව නැත්නම් පෙරේද කරගත් එකක් මතකේට ගන්න ඒත් එක දවස පිනක් නැතුවනන් ගෙ වන්නේවාා හැම දවශසකම තියෙන්න්න ඕන පිනක් මතක් කරගන්න එනිසා පිනට තැන දෙන්න තමන්ගේ හිතේ එනිසා පුළුවන් තැන්වල පින මතක් කරගන්න එක තමයි පිනට තැන දෙෙනව කියන් පින මතක් කරගන්නකොට එක පැත්තකින් සතුටේ තව පැත්තකින් තව කරන්න හිතයි පින මතක් කරගත්න්න නිසාම අම්මගේ හිතේ තිබුණේ හුස්මටික යන වෙලාව වෙන කම්ම අර බුද්ධ පූජාව ගැන මතක කල්පනාව. ඒ කල්පනාවගේ මැර නොන්තිමට ඒ චිත්‍රය තමයි. ප්‍රබලව ඉස්සරහටවිත්ති. ඒ චිත්‍රෙන් මැරුුණ එවැට කියන්නේ ගති නිමිති පහල වෙනවා කියලා. ජීවිත අන්තිම වෙලාවල් වලදි වෙන මොකුත් මතක් කර ගන්නපා භාවනාවකට හිත එළඹෙන්නේ නැත්න බණටිකක් කහන්න හිත එළඹෙන්නේ නැත්නම් බුද්ධස්ථානයක් වැඳපු චිත්‍රය මවමාව බලන්න. මන්ගේ හැටිබලන්න තමන් අස්පස්කර හැටි බලන්න ම පිහදැම්ම හැටි බලන්න ම අතුගෑව හැටි බලන්න තමං වඳනාකර හැටි බලන්න තමන් වාඩිවෙල හිටපු හැටි බලන්න බුද්ධ ස්ථානයක චිත්‍රයක් වත් අඩුමතරම හිතේතියෙන්ට ඕන තමට වෙන දේවල් හරියන්නේ වෙනදේවල් හරිියන්න වෙන දේවල් කොච්චර තිබුනතියක දෙයක්ව හරියන්නේ අවසානයලාට පුරුණුවේ. නිසා ඕනම ආගමක කෙනෙක් තමන්ගේ ආගමේ තියෙනෙක් තම ස්සරහට ගන්නේ අන්තිම වෙලාවට වෙන්න කිසි දෙයක් හරියන්න ආගමක් නැති කෙනෙක් නං කියන්න පුළුවන් වෛලින්න එකක් ගහන්න ඕගන්න එක පොඩ්ඩක් ගහන්න සිින්දුව පොඩ්ඩක් කියන්න ඩාන්ස ගත්දාන්න ආගමක් නැති අ ඒ මොහොත පලදායි විදිහට ගෙවන්න නොදන්න කෙනෙක් නම් එහෙම දෙයක් කියන්න පුළුවන් ඒත් අපිේ එහෙම වෙන්න හොඳ නෑන. අපේ ඒ මොහොතට යන්න ඕන සිහියෙන් හැම වෙලාවිදිම ඒ මොහොත ගැන ම දැනම් හිටිය. මොත මට තරක් උරුම වෙන අයිතිවන මගේ ජීවිතරි විතර ලංවෙන මොතක් නෙවේ ඒ මහොත සතාස සීපාවගේ ජීවිතවලටත් ලංවෙනවා ඒ මොහොතට මුණ දෙන්න වෙනවා සමහර වෙලාවට මට කලින් මගේ දරුවන්ටඒ මොහොතට මුණ දෙන්න වෙනවා ඒ තමයි ධර්මතාාව කියලා කියන්න නිස ඒ මොහොත ගැන නිතර කල්පනාවෙන් ඉන්න මොකද ඒ මොහොත තමයි හිත වෙ පිලිසර වෙන තැන මෙැ හොඳ ුසල ිනත්තිවන නි සම්ම ේට හොඳට කල්පනාව තිබුණමේ පින්කම එන් සමේක මතක් වුණ අවසාන චිත්‍රය විදිහට මැවිල පෙනුණ ඒකෙන් මැරුණ.මැරැණ වෙලා විහිතයේ තිබුණේ කල්පනාව ඒක මැරුණ ඒක මැරිලා තුසිත දිවෙලෝකයට යනවා. ඊලග උපතට මෙතනින් විපත සිද්ධ වෙනකට නැවත උපතක් සිද්ධ වෙන. මෙැනින් මේ කිීවරනෑ. සංසාර කියන් එහෙමලි සිංිවරන්න පුළන්තනක් නෑ. තේරුන්නො ගන්න තාකල් අටලෝද හමටම මූුණ දෙන්න නවා. අවබෝධයට පත්නො වෙන තා කල්ම හැල හැ පිළිමතමයි සංසාරීතයෙන් වැඩිපුරතියන හැැ පි. සංසාරය කියල කියන ජීවත්වවෙමින් යන ගමන ජීවිතය කොහෙද පිවතු සතුට. ජීවිතය කොහෙද කවුරුත් සතුටින් නෑ කෝටි ප්‍රකෝටි ගනන්තියන කෙනෙක්වා සතුටක් නෑ කොතනාරී හිතේ හිඩස අඩුව. ඒ අඩුව තමයි අරොක්කොම යට කරලා මතු වෙලාදියෙන්. එනිසා මේ හිතට කොච්චර දුන්න වුනත් මේ හිත සතුටු කරන්න බෑ දීලා සතුටු කරන්න පුළුවන් එකක් නෙවෙයි හිත. එක ඇත්තකතාව. කරලා සතුටු කරන්න පුළුවන් තැනක් නෙවෙයි මේ හිත. එනිසා මේ හිතේ ඕනෑකං ඕනෑවට වඩා හිතර ගන්නපා. හිතේ ඕනකං ඕනෑවට වඩා හිතට ගන්න පා මේක දීල කරල් සතු කරන්න පුළ ඉන්ද්‍රයක් නෙේ යිති තේරෙන් ර් ස් රදදිිමතයි.